ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික එල්කේ YouTube channel එක නරඹන සියලුම දෙනාම අද මම රිපෙයා කරන්න යන්නේ නැෂනල් කලර් TV එකක් අවුරුදු 35ක් පමණ පරණ කලර් TV එකක්. හරි අපිට පේනවා ඇති මේකේ තියෙන ෆෝල්ට් එක තිරේ සුදු වෙලා සිරස් අතට ඉරි වගේක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ෆෝල්ට් එක. මේක ගොඩක් පරණ TV එකක්. අපිට පේනවා ඇති channel tune කරන්න තියෙන්නේ ඔක්කොම manual system එකේ. මේක ගොඩක් පරණ TV එකක් නිසා video input එකක් නැහැ. ඒ නිසා මම මේකේ ඇන්ටනා විදිහට පොඩි වයර් කැලලක් තමයි use කරලා තියෙන්නේ. අපිට පේනවා ඇති channel එනකොට sound පැහැදිලිව ඇහෙනවා. හරි මම දැන් මේ TV එකේ බෑක් කවර් එක ඉවත් කරගත්තා. නා TV එකේ මේන් බෝඩ් එක දිහා බලපුවාම නම් පේන්න තියෙන්නේ මේක කලිනුත් ගොඩක් රිපෙයරින් කරලා තියෙන TV එකක් බව තමයි. බයිපාස් කරපු ලයින් වගේක් එහෙමත් පේන්න තියෙනවා. හරි මේ තියෙන්නේ මේ CRT බේස් එකට DC high voltage යන පාත් එක. CRT බේස් බෝඩ් එකට මෙතන මේ කනෙක්ටර් එකක් එන්නේ. ඔබට පේනවා මෙතන පාත් තුනක් තියෙනවා. මේ කනෙක්ටර් පාත් වලින් මේ වෙනම පිටලා තියෙන පාත් එකේ තමයි high voltage DC supply එක එන්නේ. අලුත් TV වල නම් 180ක් වගේ DC supply එකක් එනවා. මේ ජාතියේ පරණ TV වල 130ත් 150ත් අතර voltage එකක් එන්න ඕන. මේ තියෙන main board එකේ supply connector එක set වෙන පාත් ටික අපිට පේනවා ඇති board එකේ මේ connector එකේ පාත් එක තරමක් දුරින් තමයි පිටවලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන ලයින් එක follow කරපුවාම අපට මේ voltage එක drop වෙන්නේ කොතනින්ද කියලා බලා ගන්න පුළුවන්. අපිට පේනවා ඇති මෙතන diode එක symbol එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් AC voltage එක DC වලට convert කරලා දෙනවා කියලා අදහසක් ගන්න පුළුවන් අපට. අපි මේක දැන් චෙක් කරලා බලමු මල්ටිමීටරේ හරහා. මල්ටිමීටරේ DC voltage දාලා මේ පාත් ටිකට එන voltage එක අපි චෙක් කරගෙන බලමු. මුලින්ම මම මල්ටිමීටර එක DC voltage 600ක් වගේ චෙක් කරන්න පුළුවන් ගන්නට සෙට් කරගන්නවා. මීළඟට මල්ටිමීටර එකේ මයිනස් ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් කරගන්නවා. පික්චර් ටියුබ් එකේ වටේට තියෙන ග්‍රවුන්ඩ් පාත් එකට මේ විදිහට සෙට් කරගන්නවා. මල්ටිමීටර එක මම මෙතන උඩින් තියාගන්නම්. බලා ගන්න පහසු වෙන විදිහට. හරි TV එකේ පවර් කේබල් එක මම දැන් ප්ලග් කරගන්නවා. හරි දැන් TV එක ඔන් වෙලා තියෙන්නේ. ඔබට පේනවා ඇති TV එකේ තිරේ සුදු පාට එළියක් පේන්න තියෙනවා. හරි මම දැන් CRT බේස් බෝඩ් එකේ DC high voltage චෙක් කරලා බලන්න යන්නේ. මල්ටිමීටර එකේ ප්ලස් ප්‍රොබ් එක බේස් බෝඩ් එකේ කනෙක්ටර් පාත් එකට තියලා මම මේ චෙක් කරගන්නේ. ඔබට පේනවා ඇති voltage එක 45ක් 46ක් වගේ වෙනස් වෙන ගයක් තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ගොඩක් DC high voltage එක අඩු වෙලා තියෙන්නේ. මේ වගේ පරණ TV වල නම් මෙතන voltage එක 130ත් 150ත් අතර voltage එකක් තියෙන්න ඕන. RGB color control කරන transistor වලට දෙන DC high voltage එක තමයි මම මේ චෙක් කරන්නේ. හරි දැන් මම main board එකේ connector එකේ path එකටත් multimeter එකේ plus probe එක තියලා voltage එක චෙක් කරලා බලනවා. අපිට පේනවා ඇති මෙතෙන්ද voltage එක 54ක් වගේ පේනනවා DC voltage එක.
හරි අපි සර්කිට් එකේ මේ පාත් එක දිගේ වෝල්ටේජ් චෙක් කරගෙන යන්. මෙතන ජම්පර් එකක් තියෙනවා. ජම්පර් එකේ මේ කොන මම චෙක් කරලා බලන එතනත් වෝල්ටේජ් එක 54යි. ජම්පර් එකකින් එහා පැත්ත මම දැන් චෙක් කරනවා. එතනත් වෝල්ටේජ් එක 55ක් වගේ තියෙන්නේ. මෙතන වෙනස් වෙන ආගයක් තමයි නිතරම පේන්න තියෙන්නේ. මුලින්ම අපි චෙක් කරද්දී 40 ගානක වෝල්ටේජ් එකක් තිබුණේ දැන් 55ක් වගේ පෙන්නනවා. ඒ පාත් එක දිගේම උඩට ආපුවම මෙතන මේ ඩයෝඩ් එකෙන් එහා පැත්තේ මෙතන අපිට පේනවා ඉතින් ඩයෝඩ් එකක් තියෙනවා මේ ඩයෝඩ් එකට තමයි අපි චෙක් කරගෙන යන පාත් එක සම්බන්ධ වෙලා තියෙන්නේ අපි එතන වෝල්ටේජ් එක චෙක් කරලා බලමු හරි දැන් අපිට පේනවා ඉතින් මෙතන වෝල්ටේජ් එක 132ක් වගේ DC වෝල්ටේජ් එකක් එනවා ඒ කියන්නේ ලයින් එකේ උඩ කොටසට වෝල්ටේජ් එක නිවැරදි වෙනවා මේ ලයින් එකේ වෝල්ටේජ් එක ඩ්‍රොප් වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ ලයින් එකේ පහළ කොටස අපි නැවත චෙක් කරගෙන බලමු මේ ජම්පර් එක සෙට් වෙන තැන ඔබට පේනවා ඇති වෝල්ටේජ් එක 60ක් වගේ දැන් පෙන්නනවා ජම්පර් එක හරහා ඇවිල්ලා අපි අනිත් පාත් එකක් නැවත චෙක් කරගෙන බලමු ඔබට පේනවා ඇති කනෙක්ටර් එක සම්බන්ධ වෙලා තියෙන පාත් එක දැන් 63ක් වගේ වෝල්ටේජ් එකක් එනවා. ඒ කියන්නේ මේ තනි ලයින් එකේ ඉහළ කොටසට නිවැරදිව වෝල්ටේජ් එක එනවා. ඒ ලයින් එකේම පහළ කොටසට එන්නේ වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙලා. පුරුණ ඇති මේ බෝඩ් එකේ මෙතන තියෙන පාත් එක ගොඩක් සිහින් වෙලා තියෙනවා. මේ ලයින් එක යන පාත් එක. ඒක නිසා ගොඩක් වෙලාවට ලෝඩ් එකක් ගන්නකොට මෙතන පාත් එක ඩැමේජ් වෙලා වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් පරණ බෝඩ් වල ටීවී වල එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක. මෙතන මේ ඩයෝඩ් එක හරහා දෙන 145 50 අතර වෝල්ටේජ් එක ඩිරෙක්ට් කනෙක්ටර් එකේ පාත් එකට එන්න ඕන. මෙතන වෙලා තියෙන්නේ මේ ලයින් එකේ ඩ්‍රොප් එකක්. ඔබට පේනවා ඇති මේ ලයින් එකේ පහළ කෙළවර චෙක් කරනකොට වෝල්ටේජ් එක ගොඩක් ඩ්‍රොප් වෙලා වෝල්ටේජ් එක 60 ගණන් වෙනස් වෙන අගයක් තියෙනවා. කලින්ම අපි චෙක් කරද්දී 40 ගණක් තිබුණේ. දැන් 69ක් 70ක් වගේ වෝල්ටේජ් එකක් පෙන්නනවා. කනෙක්ටර් පාත් එක ළඟට එනකොට වෝල්ටේජ් එක අපි බේස් බෝඩ් එකේ දැන් ආපහු චෙක් කරලා බලමු. කොච්චර වෝල්ටේජ් එකක් පෙන්නනවද කියලා. මං බේස් බෝඩ් එකේ කනෙක්ටර් පාත් එකට මල්ටිමීටරේ ප්ලස් ප්‍රොබ් එක තියලා තියෙන්නේ. ඔබට පේනවා දැන් 73ක් වගේ වෝල්ටේජ් එකක් පෙන්නනවා. මෙතන මේ පාත් එකේ ඩැමේජ් එක නිසා නිතරම වෙනස් වෙන වෝල්ටේජ් අගයක් තමයි බේස් බෝඩ් එකට ලැබෙන්නේ. මම හිතන්නේ බලන් ඉන්න ඕන කෙනෙකුට පැහැදිලිව පේන්නේ නැති මේකේ තියෙන ෆෝල්ට් එක. අපිට මේ මේන් බෝඩ් එකේ සර්කිට් එකේ පාත් එක චෙක් කරලා බලද්දි පේන්න තියෙනවා ඇතුලින් පළදු වෙච්ච ස්වභාවයක් ඩොට් ඩොට් වගේ මතුවලා තියෙන උඩට මේක කාලයක් සමග මෙතනින් ලෝඩ් එකක් යනකොට මේ පාත් එක හරහා මේ පාත් එක ඩැමේජ් වෙලා මෙතනින් වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙන්නේ නැති කියලා තමයි අපට හිතන්න පුළුවන් හරි මේකට කරන්න පුළුවන් එකම රිපෙයර් එක තමයි ලයින් එක බයිපාස් කරන එක මම මේකට කේබල් එකක් තියලා මේ පාත් දෙකට කනෙක්ටර් එකේ පාත් එකත් අර ඩයෝඩ් එකේ පාත් එකත් අතර කේබල් එකක් තියලා පාස් ගන්නවා හරි මේ ආකාරයට මම මේ කේබල් එකක් තියලා ලයින් එක දැන් පාස්සගෙන තියෙන්නේ මේ ආකාරයෙන් හොඳ කේබල් එකක් තියලා පාස්සගෙන අපිට මේක රිපෙයා කරගන්න පුළුවන් පහසු වෙනවා හරි මේ තියෙන්නේ මේන් බෝඩ් එකේ කනෙක්ටර් එක සම්බන්ධ කරලා තියෙන ආකාරය ඔබට පේනවා ඇති මෙතන මේ වයර් කෝඩ් එකේ රතු පාට වයර් එකක් ඉන්නේ ඒක තමයි DC high voltage යන කේබල් එක CRT බේස් එකට DC වෝල්ටේජ් යන කේබල් එක. ඒ වගේම අපිට පේනවා ඇති මේ CRT බේස් එකේ ඒ කනෙක්ටර් එක සම්බන්ධ වෙලා තියෙන ආකාරය. පේන්න තියෙන විදිහට කේබල් වල නම් කිසිම ඩැමේජ් එකක් නැහැ.
නිසා කේබල් නම් මොකුත් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපි දැන් මේ CRT base එකේ connector එකේ මෙතන path එකට එන voltage එක multimeter එකෙන් check කරගෙන බලමු දැන් නිවැරදිව තියෙනවද කියලා. CRT base එකේ connector path එකත් main board එකේ මෙතන path එකත් දෙකම අපි multimeter එකෙන් DC voltage check කරගෙන බලමු. Multimeter එක මම DC voltage 200ට අඩු voltage check කරන්න පුළුවන් ආකාරයට set කරගන්නවා. නැවතත් multimeter එකේ minus probe එක ground කරගන්න ඕනේ. Picture tube එකේ ground path එකට මේ ආකාරයෙන් මම සම්බන්ධ කරගන්නවා. Multimeter එකේ plus probe එක අපි check කරපු path වලට තියලා නැවත check කරගෙන බලමු දැන් voltage එක මොන ආකාරයෙන්ද තියෙන්නේ කියලා. මුලින්ම මම TV එක plug කරගන්නවා. හරි දැන් TV එක ඔන් වෙලා තියෙන්නේ. අපි මුලින්ම සර්කිට් එකේ මේන් සර්කිට් එකේ වෝල්ටේජ් චෙක් කරලා බලමු. අපි බයිපාස් කරගත්තු ලයින් එකේ ඩයෝඩ් එකකින් ඩයෝඩ් එක හරහා ලැබෙන වෝල්ටේජ් එක ඉස්සරම චෙක් කරමු. අපිට පේන ඇති 145ක් වගේ වෝල්ටේජ් එකක් පෙන්වනවා. අපි දැන් බයිපාස් කරපු ලයින් එක හරහා කනෙක්ටර් එකේ පාත් එකට කොච්චර වෝල්ටේජ් එකක් එනවද කියලා බලමු. ඔබට පේන ඇති 145ක වෝල්ටේජ් එකක් පෙන්වනවා DC වෝල්ටේජ් එක. අපි දැන් CRT බේස් එකේ කනෙක් ලයින් එක හරහා එතන කනෙක්ටර් එකට එන වෝල්ටේජ් එක චෙක් කරලා බලමු. ඔබට පේන ඇති දැන් CRT බේස් එකටත් 145ක වෝල්ටේජ් එකක් එනවා. වෙනස් වෙන්නේ නැති අගයක් තියෙන්නේ. ඒ කියන්නේ රිපෙයර් එක සාර්ථකයි. අපි දැන් TV එක චෙක් කරලා බලමු ඔන් කරගෙන. මම මේ ඇන්ටනාව වෙනුවට වයර් එකක් සෙට් කරලා තියෙන්නේ. හරි පවර් දීලා TV එක ඔන් කරගෙන බලමු. ඔබට පේනවා දැන් TV එකේ කලර්ස් නිවැරදිව තියෙනවා. ඒ වගේම සුදු පාට තිබුණු ගතියක් නැති වෙලා අර 34 තිබුණු ED ටිකක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රිපෙයර් එක සාර්ථකව සිදු වෙලා තියෙනවා. මම මේ ඇන්ටනාවක් වෙනුවට පොඩි වයර් කෑල්ලක් සම්බන්ධ කරලා තියෙන්නේ ඇන්ටනා ජැක් එකට. ඒක නිසා වැඩි channel නම් එන්නේ නැහැ, පැහැදිලි මදි. නමුත් අපේ රිපෙයර් එක සාර්ථකව සිදු වෙලා තියෙන බව බලා ගන්න පුළුවන්. මේක අවුරුදු 35කට වඩා වැඩි පරණ නැෂනල් ටීවී එකක්. ඒ නිසා ඇත්තෙන්ම මේ තත්ත්වයෙන් වැඩ කරන එකත් ලොකු දෙයක් මේ ටීවී එක. හොඳයි එහෙනම් මේක තමයි මම අද ගෙනාපු CRT ටීවී රිපෙයර් එක. මේ ගැන ඔයගොල්ලෝගේ අදහස් පාත කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නොදන්න කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. නැවතත් දවසක මෙවැනි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සියලුම දෙනාට සුබ දවසක්.